එළඹෙන මහ මැතිවරණය සඳහා ජාතික ජනබල වේගයෙන් නියෝජනය කරමින් තරඟ වැදීමට නියමිත අපේක්ෂකින් අදම පක්ෂ මුලස්ථානයේදී නාම යෝජනා සඳහා අත්සන් තැබීම සිදු කෙරුණා. අපි විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව මෙතෙක් පැවති පාර්ලිමේන්තුවලට වඩා ඉතාමත්ම වෙනස් පිවිතුරු අදහස් දරන මේ රටට නායකත්වයේ සැපිය හැකි කණ්ඩායමකකින් සමන්විත වේවි. ඒ නිසා ජනතාවට බලාපොරොත්තු තැබිය හැකි ජාතික ජනබල වේගයේ නායකත්වයේ පිළිබඳව අපි මේ රටේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔබ ජාතික ජනබල වේගය කෙරේ ජනාධිපතිවරණයේදී විශ්වාසය තැබුවා සේම ඔබට විශ්වාසය තැබිය හැකි කණ්ඩායම් 22ක් අපි මේ දිස්ත්‍රික්ක 22කටම ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අපි අපේ නාමජන සකස් කරනකොට එක එක පක්ෂවලින් ඊට මෙට පැනපු දූෂිත කිසි කෙනෙක් ගත්තේ නැහැ. ඒතකොට අපේ රටේ ජනතාව ජාතික ජනබලයේ පිළිබඳ විශ්වාසය තියලා අපට ජනාධිපතිවරණ ජයග්‍රහණ දීලා තියෙනවා. අපි ජනතාවට ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති මාලාවත් වෙන ක්‍රියාවට නගන්න. ඒතකොට ඒක ක්‍රියාවට නගන්න අපට අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ශක්තිමත් බලයක් අවශ්‍යයි. අපි මේ මහමැතිවරණයට යන්නේ පාර්ලිමේන්තුවේ තම ශක්තිමත් බලයක් ලබා ගැනීම අපේක්ෂා කරගෙන අපි අපේ රටේ ආර්ථිකයේ ගොඩනංවමින් අපේ රටේ තිබිච්ච මේ කැත අවලස්සන මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරමින් ඉස්සරහට යන්න පුළුවන් දේශපාලනය ජාවාරමක සිට ස්වේච්ඡා සේවයක් බවට පත් කළ හැකි ඒ වෙනුවෙන් කැපෙන්න පුළුවන් කණ්ඩායමක් එක්ක අපි සටන් වදින නිසා ඒ කණ්ඩායම ජයග්‍රහණය කරවීමට වැඩ කරන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර සමගි ජන සංධානයේ නාම යෝජන අත්සන් තැබීම අද පෙරවරුවේ සිදු කෙරුණේ එම සංධානයේ ප්‍රධාන කාර්යාලයේදී. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රය සමගි ජලමලවේගත් එක්ක තරඟ කිරීම පිළිබඳව අපේක්ෂක සංඛ්‍යාව පිළිබඳව සාකච්ඡා කිරීමේ හතරවැනි වටේ සාකච්ඡාව දැන් පැවතුණා. සමහර දිස්ත්‍රික්කවල අපේ අපේක්ෂකයන් පිළිබඳව තාමත් තීරණෙත් ගැළඹිලා නැහැ. ඒකට අනුකූලව තමයි අපි එකතුව තරඟකරණය කියන එක පිළිබඳව තීරණය කරන්නේ. ඒ කියන්නේ තාම නිශ්චිත නැද්ද සමගිය? තාමත් නිශ්චිත නැහැ. සාමත් නිශ්චිත නැහැ. මොකද මේ පිළිබඳව නිශ්චිත අපේක්ෂක සංඛ්‍යාව පිළිබඳව සමහර දිස්ත්‍රික්කවල අපිට ගැටලු निराකරණය කරගන්න තියෙනවා. අත්තන් කරා. තාමනේ ලංකාව පුරාම අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අපි අපේක්ෂකයන් ප්‍රමාණයක් ඉල්ල දෙන දේ ඒක ලබා දෙනකල් මට අසම් කරන්න බෑනේ. මේ පරි ඉල්ලන්නේ නැවගේ නිකන්. නෑ නෑ. එහෙම බයක් නෑ. ඉල්ලන්න බයක් නෙමෙයි. අපි ප්‍රශ්න දෙක ඉවර කරගන්න.